සාදුುසාදුು නමස්කාරವවා බුදුරුවනට සැමදාබුදුහිමි සරණයාමි නමස්කාරವීවා දම්රුවනට සැමදාසදහම් සරණයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහාසාග සරණයමි නමස්කාරවීවා, තුනුරුව එනට සැමදාතිසාරනසාරණයාමී සාදු සාදුු සාදු මටම ධර්ම මාර්ගය පෙන්වලදීපු උතුම පැවිදිී උප සම්පදාව ලබලදීපු අපගේ කාගේත් උතුම් කල්්‍යාන මිත්‍රයන් වහන්සේ වන ගේ පින්නල් ලොක්ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරයවවා සාදුු සාදු සාදුු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නටනී අද දවසේත් මේ පින්න තුල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ සූදානම් වෙලා ඉන්නේ උතුමු නුවනැස පාදන සරි සඳහම් දේශනාවන් ශ්‍රෝණය කරන්න. ඉතිං අද දවසේදීත් මේ පින්න තුල්ලාට වටිනා කියන ධර්මයක් ශ්‍රෝණය කරන්න ලැබෙනෝ ඒ සඳහා විශේෂයෙන් අනුග්‍රහය දක්වනවා දෙවුණුවර පදිංචි පිවත් ලසන්ත සංජිව මහතා ඇතුළු ඒ පිරිස විසින්. විශේෂයෙන්ම පරලවගිය නික්කෝ නෝනාආච්චිට සසිලින් නෝනා ආච්චයට සහ ජේම් සිං්ෝ සීයාට පින් අනුමෝදන් කරන අදහසින් මේ ධර්මදානය සිද්ධ කරනවා පන්නත්නී අද දවසේදී මේ පිිනතුල්ලාට නුවනස පාදන සිරිත් සදහම් හැටියට අපගේ භාග්‍යවතුන් වහන්සේසි වදාළ හරි ලස්සන සූත්‍රදේශනාවක් ශ්‍රෝණය කරන්න ලැබෙනු මේ උතුම් සූත්‍රදේශනාව සඳහන් වෙන්නේ අංගුත්තරනිකාය අට්ටක නිපාතයේ මේ සූත්‍රදේශනාවේ නමටමයි අනුරුද්ධ සූත්‍රය පන්නත්න්නේ අපගේ ශාස්ත්‍රෝ වහන්සේ විසින් වදාළ ක් ආකාරයේ සූත්‍ර දේශනාවන් ඇතුරින් ඇසුරෙන් අංග අටකින් යුක්ත වූ කරුණු අටකින් සමන්විත වූ මේ සූත්‍රදශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතකොට මේ සූත්‍ර දේශනාවට පාදකවෙච්ච කරුණක් හැටියට පන්නොත්නී අපි කවුරුද් දන්නවා අපගේ අනුරුද්ද ස්වාමීන් වහන්සේ එතකොට අනුරුද්ධ රහතන් වහන්සේ අරහත්වයට පත්වවෙන්න කලින් මේ ධර්මය අවබෝධ කරගන්න ලොකුමහන්සයක් ගත්තා එතකොට ඒකාලයේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ එතකොට මේක සඳහන් වන කරුණු බුදුරජාණන් වහන්සේ නිතර සිතන්න කිව නැවත නැවත මෙනෙහි කරන්න කියපු කාරණ ඒනිසා සමාට පින්නු තුල්ලා හලා ඇති. එතකොට මේ පින්නු තුල්ලා නැවත මෙහි කරන්න ඕේ මෙ සිතේ දරා ගන්න ඕනේ ආයයි මෙහි කරන්න ඕනේ ඒකට හේතුවතමයි මේ කාරණ සාමාන්‍යි කෙනෙකුගේ හිතට එන්නේ නෑ දැ මේ කාරණ අනුරුද්ධ ස්වාමීෙන්න් වහන්සේ නොසිතන්න සමාරවිට මේ ලෝකයේ මිනිස්සුන්ට තාමත් අහන්න ලැබෙන්න්නේන. න්නත්න ඒකාලේදී අනුරුද්ධයන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරන්න කලින්. බොහෝම පහසුවම් දිවෙස ලබා ගත්තා දහසක් ලෝක දකින්න පුළුවන් හැකියාව. ඉතින් අපගේ අනුරුද්ධයන් වහන්සේ බණභාවනා කරගෙන මේ විදි හිටියද්දී එක දහසක් හිතට ආවා මට හොඳයට රිසිදු දවසක් තියෙනවා දාාහක් ලෝක දකින්න පු ඒවගේම පටන්ගත්තු වීරියත් තියනවාසිහිියත් හිටලා තියනවා ඒවගේ මගේ කයත් සැහැල්ලුවන් තමා තියෙන ඒයන්නේ සමාධියකුත් හොඳර තිබිල තියවා ඉතිං අනුරද්ධයන් වහන්සේට හිතෙනවා ඒත් මගේ හිත මේ ආශ්‍රයන්ගේ නිදහස්සෙන් නෑ උපාධානයන්ගේ නිදහස්සෙන්නන් කියලා මේ ඉදිට හිතුණ ස එක දවසක් අනුරුද්ද ස්වාමීන් වහසේ වැඩිය අපගේ සාරිපපුත්්ත මහරතන් වහසැ සාරිපුත්ත මහරතන් වහසේ මන ැහිල්ල කිව්ව ස්වාමීණී මට පිරිසිතු දියසත් තියනවා දාහක් ලෝකධාතු ලෝකයන් දකින්න පුළුවන්. ඒවගේම පටන්ගත්තු වීරියත් සිහිත් කයයේ සැහැල් භාවයක් තියෙනවා මගේ සිතතාම ආශ්‍රහයන්ගේ නිදහස් වවෙන්නේන උපාධානයන්ගේ නිදහස් වෙනෑනෑ කියලා සාරිපුත්්ත මහරහතන් වන්සට කියා හිට ඒවෙලාදී පින්නත්න අපගේ සාරිපුත්්ධයන් වහන්සේ සාරිපුත්්ත මහරහතන් වහන්ස කියා හිටිය අනුරුද්ද ඔයාගේ හිතේ තියෙනවාන මේ දාහක්ක ලෝකයන් දිවෙසින් දකින්න පුළුවන් මට පිරිසිදු දියශ තියනො කියලා මේ අදහස ඒක ඔයාගේ මාන්‍යයක්ත්තෙක්ක තියෙනෙ එකක් කිවා. ඒඩවාසිකිවා ඔයාගේ සිතේ තියෙනවානේ මේ මට දැම් පටන්ගත්තු වීරියත් තියෙනවා සිහියෙන් ඉන්නවා කයත් සැහැල්ලොයි කියෙල මේක උද්දච්චයට ගියප එකක් කිවවා ආස්ත්‍රවයන්ගෙන් උපාධානයන්ගෙන් මගේ සිත නිදහස්සුනේ නෑනේ කියලමින් කහිතෙනවාද. ඒක කුපකුච්චියයක්ත් එක්ක ගිය්ප එකකක් කි්වා. පස්ස කිගුවා අනුරුද්ධ ඔයා ඔය විතර්ක අත්හැරල දාන්න ඔය දේවල් අත්හැරල දාලා නිර්වාන ධාතුවම මෙෙනහි කරන්න ඒ නිවෙනහ සිත පිහිටවන්න කියලා අපගේ සාරිපපුත්්ත මහරහතන් වන්සේ අවවාද කළ ඉතින් එදා අප ගේ අනුරුද්ධයන් වහන්සේ එහෙමයි කියලා ඒක හිස් මුදුලින් පිළිත් පිළියර්ගෙන මොකද කෙරේ චේතිය ජනපදයේ පාචීන වන්සේ කියන මෙන්න මේ වනාන්තරයටාව හරි ලස්සන වන පොඳුරුවලින් සමන්න්නත වෙච්ච වනන්තරයක්. දැ මේකේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සක්මන් කරනවා භාවනා කරනවා ටිකකාලයක් ගියා සතිකීපයක් ගිය සතිකීපයක් ගියාට පස්සේ එකද ස අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මහන්සියට පඳුරක්කයට වාඩි වුණ. වාඩියලා එද්දී අපගේ අනුරුද්ධ වාමීන් වහන්සේ මෙන්න මේ විතාර්කයන් පහළ කර. ඒ විචාරක මුණුහද අපගේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හිතනවා මෙන්න මෙ කොහොමද පලවෙනක තමයි අපි ච්චස්සායන් දම්ම නායන්දම්මූ මහි්්‍යස මේ ධර්මය තියෙන්නේ අල්පේච්ච කෙනාටයි මේ ධර්මය ලාම කාසාාවයෙන්ගෙන්යුතු පුද්ගලයාට නෙවෙීමේ ධර්මි තියෙන් කියලා ඔන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේට හලවෙන් කාරණාව හිතට. ඊඩ පස් අප ගෑන්ුරුද්ද වාමීන්හසි කල්පනා කරන කොහද සන්තුුට්හස්සා යන්දම්මු නායන්දම්මු අසන්තුුට්ටස මේ ධර්මයේ තියෙන්න්නේ ලද දෙයින් සතුටු වෙන කෙනාටයි ලද දෙයින් අසතුටුවන පුද්ගලටනම් නෙවෙයි කියලා මේ විදියට හිතෙනවා. ඊට පස්සේ හිතෙනවා මේ ධර්මය තියෙන්නේ පවිවේ කස්සායන්දම හුද කලා විවේකයට ඇලිච්ච කෙනාටයි එට පස්සේ මේ පිරිස සමඟ එකතුවිී ඇලීගැලී සතුටුයවිී ඉන්න කෙනාට නෙවෙයි මේ ධර්මය තියෙන්නේ කියලා ඔන්න අපගේ අනුරුද්ද සාමීන් වහන්සේට හිතෙනවා. ඉර් පස් හිතෙනවා ආරද්්‍ය විරහස්සායන්දම්ම හතරනි කාරණය මේ ධර්මය තියෙන්නේ පටන්ගත්තු වීරිය තියෙන කෙනාටයි. නායන්දම්ම කුසීතස්ස කුසීත කෙනාට හීන වීරිය තියන කෙනාහටනම් නෙවෙයි මේ ධර්මි තියෙන්නේ කියලා ඔන්න හිතෙනවා ඊට වස මේ උනපඳුරයට විවේකීන් වාඩියලා ඉන්න අුරුද්ධ සාමිහසයට හිතෙනවා මේ ධර්මය තියෙන්නේ උපපට්ටිත සතිස්සායන් දම කියන්නේ සිහිය පිහිටවාගෙන ඉන්න කෙනාටයි මේ ධර්මය තියෙන්නේ මේ ධර්මය තියෙන්නේ සිහි මුලාවෙච්ච කෙනාට නම් නෙවෙේයිද නායන්දම්ම මුට්ට සතිස්ස සිහි මුලාවෙච්ච මුට්ටස් සතියෙන්යුක්ත කෙනාටන නෙවෙයි මේ ධර්මීතියන්නේ කියල හිතෙන ඒ පස්සෙන. ඒ රසි හයනක මොකක්ද සමාහිතස්සායන් දම්මු මේ ධර්මීතියන සමාහිත සිත් ඇති කෙනාට නායන්දම්මු අසමාහිතස්ස මේ සමාහිතකෙන සිතක් නැති කෙනාටන නෙවෙයි මේ ධර්මි තියන්නේ මේ ධර්මි තියෙන්නේ සමාහිත සිත් ඇතිි කෙනාටයි කියම් හෙම හිතෙනවා. ඒයට සිහත්වනි කාරණයම කදද පඥ්ඥාාවස්සායන්දම්මු නායන්දම්මු දු ප්ඥසම ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි දුස්ප්‍රාඥ්ඥ කෙනාට නෙවේ මේ ධර්මිතියන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි කියලා අපගේ අනුද්ධ ස්වාමීන් වහන්සේ ඔය විට්ති හට හිතත්්ද පින්නත්මි එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ බේෂ කලාවනි සුන්සුමාරග්‍රය කියල කියන පින්නත්න්නේ භග්ග ජනපදේ එතකොට අප අනුරුද්ධයන් වහන්සේ වැඩ හිටිය චේතිය ජනපද භග්ග ජනපදේ වැඩ හිටිය වහග්‍යවුතුන් වහන්සේ යුෘ්ධියයෙන් මේ දැක්ක අුද්ධ වාමීන් වහසයටටම මෙහිම සිතිවිල පහළ වනා කියලා. ඒ වෙලායම අපගේ භාග්‍යවුතුන් වහන්සේ හැකිලු අතක් දිිගහරන්නසේ එස්සෑනින් අනුරුද්ධයන් වහන්සේ ළඟ ඉදිරියේ පහළ වුණ. පහළවෙලා භාග්‍ය උතුන් වහන්සේ පහළවිච්චි ගමන් මොකද කෙරේ අපගේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ වන්දනා කලා පස්සේ ආසනයක් පිළියල කරලා භාග්‍යතුන්හන්සිරදුන භාග්‍යතුන් වහන්සේ ඒ පිළියල කළ ආසනය වාඩි වුණා. ඒ වස බින්නත්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ කියනවා අනුරුද්දයන ඉතා හොඳයි සාදු සාධ දනරුද්ද හරි යහපත් යහපත් අනුරුද්ද ඔබෝ හිතවුවේ ඔබ විතර්ක කෙලේ මාපුරුෂයකු විතර්ක කළ අයුරු කිය. ඒ මහාපුරුෂයෙක් විතර්ක කරන කාරණා තමයි හිතන කාරණා තමයි ඔබය හිතුවේ හොනෝදේ කාරණ මේ ධර්නමයේ තියෙන්නේ අල්පේච්ච තැනැත්තාට ලාම කාසාාවෙන්යුතු කෙනාට නෙවෙයි. මේ ධර්මය තියෙන්නේ ලද දෙයින් සතුටෙන කෙනාට ලද දෙෙහින් අසතුටුවන කෙනාට නෙහෙයි. ධර්මය තියෙන්නේ හුද කලා විවේකයේ ඇරුණු කෙනාට පිරිස සමගැරුණු කෙනාට නෙවෙයි මේ ධර්මය තියෙන්නේ පටන්ගත් වීරිය ඇති තැනැත්තාටහුසිහිත කෙනාට නොවෙයි මේ ධර්මය තියෙන්නේ සිහි පිහිටවාගෙන ඉන්න කෙනාටයි සිහි මුලා වෙච්චි කෙනාට නද. මේ ධර්මය තියෙන්නේ සමාහිත සිතක් ඇතිෙනට සමාහිත සිතක් එකගෝ සිත නැති කෙනාට නෙවෙයි. මේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනට ප්‍ර්ඥාව නැතිකෙනාට නෙවෙයි කියලා ඔබ ඒ හිතුවද ඒක මේ මහාපුරුසය හිතන්න විතර්ක කියවා. ඇතිවන විතර්ග කියව සාමාන්‍ය කෙනෙකුටේ කියන්නේ ඒහම ඇතිවෙන්නේ නෑ. ඒට වස්සේ බුදුරජාණන්හන්සේ ඩැන් මේ කාරණාමිතන හතක් තියෙනවා මේකට තවය එකක්යකුතු කරා ඒ තමයි එහෙනම් අනුරුද්ද ඔබ මේ අටවෙනි මහාපුුරුස විතාර්කයක් විතාර්ක කරන්න කිවා මේකත් හිතන්න කිවවා ඒ තමයි මේ ධර්මේ තියෙන්නේ ප්‍රපාංච රහිත වූ නිවනහි ඇල්නු කෙනාටයි නිධර් කාටද ප්‍රපාංච රහිත නිවැනේ ඇලනු කෙනට කෙලෙස් ඇති වෙන ආකාරයෙන් සිත සිතා ප්‍රපංචයන්හි ඇුණු පුද්ගල හට නොවෙහි කියලා බුදුරජාණන් වහන්සේ අටවෙනි කාරණය හැියට තවකාරණයක් පැනව. එදකට පින්නත්නී දැම්මී පින් න්නනතුල්ලාට හිතෙන්න පුොලන් මෙතන කාරණාටක් තියන්නේ කියලා. ඇත්තරවා මෙතන කාරණ අටයි නොමුත් මේ ධර්මය පුරුදු ක කරන කෙනෙ කැටියට තේරුම් ගන්න ඕ කාර්ණ එතන දහසයක් වගේ හේතුව තමයි අපි පුරුදු කළ යුතු කාරණාටකුත් තියෙනවා අප අත්හල හිතු කාරණාටකුත් තියෙනවා. අපි ගත්තත් පලවිනි කාරණයමකක්ද මේ ධර්මය තියෙන්නේ අල්පේච්ච කෙනාට ලාමකාශාවෙන් යුතු බුද්ගලයට නෙවෙී කියල තමයි බුදුරජාණ සිදේශනා කළලා. එදකොට අපි ඇති කරගන්න ඕනේ අල්පේච්ච භාවය ය අල්පේච්ච භාවයට බාධාවන කාරණාවක් හැටියට තියනම කක්ද ලාමක ආශාවන්ට හිත යටීම එතකොට ඒ ලාමක ආසාාවන්ට හිත යට වෙනවා කියන කාරණය අපි අපි තුළින්ම තේරුම් ගන්න තේරුම් අරගෙන කුමත් අපි දියුණු කරගත යුත්තේ අල්පේහිච්ච භාවය ඕවුන් ඔයේ විදිහට කල්පනා කරොත් ඒ කාරණ අට තුළ ඇත්තටම කාරණාදාශය සඳන්නනු. ඊට පස්ස පින්වත්න දැඟපියයාය සූත්‍ර දේශනාව බලමු ඉරි මේ විතිහයට බුදුරජාණන් වහන්සේ කාරණාටක් පෙන්වා වදාළ ඒදවාසේ බුදුරජාන් වහන්ස දශනා කරනව රුද්දයනි යම් දවසක මේ අෂ්ට මහා පුරුෂ විතාර්කයන් විතර්ක කරනවාද එතකොට අනුරුද්ද ඔයා කැමතිනම් බැමති මේ විතර්ක විතර්ක කරද්‍ය බ කැමැතිනං කාමයන්ගෙන් වන්න වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර් සහිත වේකෙන් හටගත්තු ප්‍රීතිය සපය ඇති. පලහිනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්න පුළුවන් කියනවා. ඊට වසි කියනෝ මේ අෂ්ටමහා පුරුෂය විතර්ක විතර්ක කරනවා නම් අනුරුද්ද, ඔබ කැමැති වෙනවනම් විතර්ක විචාර සංසිඳීමෙන් තමාතුළ පැහැදීම ඇතිකරවන සිතේ එකඟ බවින් යුතුව විතක්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය ඇති දෙවනි දි්‍යානය උපදවාගෙන වාසයකන්න පුළුවන් කියන. ඊටවාස බුදුරජාණන් වහන්සේ දෙේශනා කරනවා අනුලුක්ද ඔබ මේ අෂ්ටමහා පුරුෂ විතර්කයන් අෂ්ට මහා පුරුෂ විතර්කයන් කිවේ ි අර කලින් කියපු කාරණට සීකරනවන නැවත නැවත සීකරනවන අනුරුද්ද ඔබ කැමැතිනම් ප්‍රීතියට ඇලෙන්නේ නැතුව සීෙන් වුවනින් යුක්තව උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් කැයින් සැපයත් ලබමින් එවගේම ආරයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව ඇති සැප විහරණේ කියලා යම් දිානයක් තියෙනද ආන්නේ තුංවෙනි ධයානය රැවිල්ලා වාස කරන්න පුළුවන් කියලා එතකොට බලන්න මේ අෂ්ටමහා පුරුෂය විතර්ක සීකරනවා කියන එක ඒ ආනිසංස ඊට පස්සේ බදුරජාණන් වහන්සේ ඊළඟ කාරණයක්කව අනුරුද්ද ඔබ මේ අෂ්ටමහා පුරුෂය විතර්ක සීකරනවා නම් අ්ඩුද්ද ඔබ කැමැති නම් සැපයත් ප්‍රහාණය කරලා දුකත් ප්‍රහාණය කරලා සොම්න්නස් දොම්න්නස් දෙක ඉක්ම යාමින් දුක්ෂ ප රහිතු උපේක්ෂා සති පාරිශුද්ධිය යුතු හතර නිදියානයට ඇැවිල්ලා වාසය කරන්න පුළුවන්කින්න එතකොට බුදුරජාණ වහන්සේ දේශනා කළේ ධයාාන හතර ගැන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අෂ්ට පුරුෂ විතර්ක එමනත්තං අෂ්ට මහා පුරුෂ විතර්ක හිතනවා න්නම් ඒක එයාට චිත්ත දියුණුවට උපකාරයි චිත්ත දියුණුව කියලකිව යාට පලවිනි දියාන දෙවනි දිානේ තුන්ගනි දාන හතර වනි දිානය න වෙනීමේ දයාන අතරම ලබන්න උපකාර වන දෙයක් උපකාර වෙන ද ඊටවස බුදුරජාණන් වහන්සේ තවත් ලස්සනු දෙහක් දේශනා කළා ඒතමයි ඒතමයි අනුරුද්දයනී මේ අෂ්ටමහා පුරුෂ විතර්ක විතර්ක කරනවා නම් ඒවගේම චිත්ත දියුණුකුත් ඇතිකර ගත්තා ද ඒට වස්සේ අනුරුද්ද එය එතකොට ඔබට මෙන්න මෙහෙම හිතේවා ලස නඋපමාවක් එක්ක බුදුරජාන්ස දේශනා කරේ මොකදද එක ගෘහපති පපුතයක්කින්නවා ඒකයන්නේ ගිහි ජීවිතය ගත කරන කෙනෙ ඉන්නවා එයාට එකඒ පාටිං එක එක හැඩේ තියෙන ලස්ස නෑදුම් පෙට්ටියක් හම්බ වවා එතකටේ ඇඳුම් අපිේටතු අල්මාරයක් කියලා ඉතින් මේ පෙට්ටියේ තියෙන්නේ එක එක පාටෙන්ුත ලස්සන ඇඳු එතකොටේ ලස්සන ඇඳුම් තියෙන කෙනා හරි සතුටක් ලබනෝ වස්ත්‍ර සම්බන්ධය ආන් ඒවාගේ තමයි කියනවා යම් කෙනෙක් මේ අෂ්ට මහා පුරුෂ විතර්ක කරනවාද චිත්ත දියුණුවක් ඇතිකර ගත්තාද ඒ කෙනා මේ නිවන අරමුණ කරන ඉන්න ඒ භික්ෂුව යම්තාක් සිවරු අඇතුරින් මේ පාන්සකූල සිවරන මටනං ගොඩාක් ගැලපෙනවා කියලා එයාගේ හිතේ ලොකූ සතුටක් ඇතියෙනවා කියවා. අ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ඇඳුන් සම්බන්ධයෙන් ඇතිකර ගත්තු සතුට වගේ මෙයාට පාන්සකූල සිවුර ගැන් හොඳ කැමැත්තක් ඇතියෙනවා කියවා. අකමැත්තෙන් පාසකූල සිවුල පොරුවන්න කියන ඒටහස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්ද ඒ විදිහම මේ අෂ්ටමහාපුරුෂය විතර්ක විතර්ක කරනවාද ඒවගේම චිත්ත දියුණුවකුත් ලබාගත්තද ඒ මේ වගේ කියනවා හොඳ සූප ව්‍යන්ජනවලින් රසර් කෑමත් තියෙනවා කියනවා ඒ වස්සේ ඒකට තියෙනවා කියෙනවා හොඳ රසට ඇල්හාලේ කලු ඇට අයින්කරපු ඇල්හේ බතහොත් තියෙනවා කියනවා ඉතින් මේ ඇල්හාලේ බතත් එක්ක සූප ඔයන්ජන සමඟ ඒ ආහාරය දැක්කහම ඒ ගෘපති කෙනෙකුට හෙමනැත්තන් ගහිජීවිතය ගත කරනෙනකුට එක හරී ප්‍රියයි කියනවා ඒ ගැන අය දුකක් දුම්නසා ක එහෙම මමුකුත් නෑ කියන හරි සතුටේ කියනවා අන්න ඒවගේ තමයි කියනවා මේ විදිහට අෂ්ට මහාපුරුෂය විතර්ක සිතන දුණ ැටි කෙනා යම්තාක් බෝජන තියෙනවාද ඒ අතරින් මේ පිඩිසිංගා යෑමින් පිණ්ඩපාතියෙන් ලබනා ආරයක් තියෙනවාද ඒ ආහාරය ගැනයා හරී සතුටිය කියනවා ඒ ආහාරය තමයි මට ගැලපෙන්නේ කියලා ඒක හොඳට හිත පිහිටලා තියෙන්නේ කියා බලන්න එතකොට මේ ඔක්කොම හැදන්න මොකින්ද චිත්ත දියුණුවත් ලබලා නියම පැවිද්දට ඒන්නේ සැබෑ පැවිද්දට පැවිදදිි තියන ගුණයන්ට හොදට හිත ඇෙල්ලන මේ මහාපුරුෂය විතර්ක හිීතනවා නම්. ඊට පස්සෙ පන්නක්නී අපගේ පාග්‍යවතුන් වහන් දේශනා කරනවා අනුරුද්ද මේ අස්්ටමා පුරුෂ විතර් විතර්ක කරනවා නම් චිත්ත දියනු පිනුත්ති යුත්ත නම් ඒක මේ වගේ කියනවා. යම් කිසි ගහපතියෙකට එඒම නැත්තන් ගිහි ජීවිතය ගත කරන ගිහි කෙනෙකුට එයාට හොඳ වාසස්ථානයක් ලැබෙනවා කියන කොහොම දේ වාසස්ථානය ඇතුළ හොඳට ලස්සනට පිරිසිදුව පිළියම් කරලා තීන්ත ගාල ඊට වසේ එලියෙත් හොඳට පිරිසිදුව පිළියම් කරලා තීන්ත ගාල ඊටවාසේ දොරවල් ජන හොඳට තියෙනය වගේම වහලේ උසට තියෙන කුටාගාර සහිතව හොඩට රස්්නයයට සීතරලට උරොස්තු දෙන විදිී ලස්සන ගෙයක් තියෙනවා කියන ඉතිං අර ගේ අයිට අ ගුරහපති කෙනා ගේ ජීවිතය ගත කරන කෙනා හරි සතුටක් විඳිනවා කියවා ඒ කොහොම දයක් සතුට විඳින්නේ ලස්සන ගෙයක් තියෙනවා ඒ වගේ මේක කිසිම අඩු පාඩුව නෑ කියලාඒගේ ගැන මා සතුටක් විදිිනවා කියනවා ආනේ වගේ තමයි කියනවා අනුරුද්ධය යම් කෙනෙක් මේ මහාපුරු සේවිතර්ක හිතනවාද ඒ කෙනා කොහමද මේ නිවන ආරමුණු කරගෙන ඉන්න මේ කෙනාට යම්තා සෙනසුන් අතරින් යම් මේ රුක් සේවනක් තියෙනවාද මේ රුක් සේවන සෙනසුන කර ගැනීම තමයි ගොඩා මටහුඳ කියලා එ ඒ රුක් සෙවන ගැන ලොකු සතුටක් ඇතිකර ගන්නවා කියවා බදුනාකාර සතුටක් ඇතිකර ගන්නවා කියනවා. එයා සිත් අලවා වාසය කරනවා කියන. ඒට වස්සේ තවත් කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ. ඒමොකක්ද යම් කෙනෙක් මේ අෂ්ට මහාපුරුෂ විර් විතර්ක කරනවාද. ඒවගේම ඒ විදිහට එයා විතර්ක කරලා යම් චිත්ත දියනෝකකටත් යම් පත් වනාද ඒක මේ වගේ කියනු. කොහමද. යම් කිසි ගෘහපති කෙනෙක් කින්නවා කියනවා මේ ගෘහපති පුත්‍රයාට හෙමිනැත්තන්ගේගේ ජීවිතය ගත කරන කෙනාට සුඳුරුසායනයක් ලැවෙනවා කියනවා ඒකයන්න හුදද සැපට නිදාගන්න පුළුවන් තැන කොහොම දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක සොඳුරු පළ සතුරු ලතිගෙන කියනු සුදු එලුලුම් අතුරු ලතියෙනකින් සිනීදු පුළුම් වලින් තමයි මේක හද ලතියෙන කියන එයට පස්සේ මේක තියෙනවා කදල්ලින් මුර්ගයන්ගේ සමීන් කරවලා තියෙනෙ කියනවා එකකාලෙ තිබ දේවලිති. ඉතින් මේ ඇතිරිලිවලින් කරපු මේ සයනයේ උඩුහෙනක් තියෙනවා කියනවා. ඒවගේම හිසටත් පයටත් විල්ලුදහොලින් කරපු කොට්ට තියෙනවා කියනවා. ඉතින් මේ විදිහට තියන මෙන්න මේ සයනයට අර ගෘහපතිපූත්‍රය ගිහිජීවිතය ගත කරන කෙන මේකෙ නිදාගන්න හරිී ආසයි කියන එයාට ඒක නිදාගන්න කියපු හම ආයි හිතේ සතුටම් තමයි ඒගේ නිදාගන්න ආ ඒක ගැට දුකක් ඇතිවෙන්නේ නෑ ආන්නේ වගේ තමයි කියනවා අනුරුද්ද යම් කෙනෙක් මේ මහාපුරස විතර්ක සිතනවාද චිත්ත දියුණුවකුත් ඇති කර ගන්නවාද කොහමුද ඒ ඒ කොයි වගේද අර නිවන අරමුණු කෙරෙ කරගෙනන්න කෙනාට එයාට මේ බිම්ම තානකොල්ල පැදුරෙහි එහෙම නැත්තන් ඒහාන පැදුරෙහි සැතපීම මට ගොඩා ගැලපෙනවා කියලා ගැන ලොකු සතුටක් ඇතිකරගන්නවා කියමු. තෙරුණන අර ගෘපති කෙන අර සුඳුරු සයනයේ ගැන සතුටක් ඇතිකර ගත්ත වගේ. අර ස්වාමීන් වහන්සේ පැදුරේ නිදාගන්නේ එක ගැන ලොකු සතුටක් ඇති කරගන්නවා කියමු. ඊට වස්සේ බුදුරජාණන් වන්සසි දේශනා කරවා තවත්්‍යයක්ති යනවා අනුරුද්ද මොකක්දීළඟක මේ අස්්ටමහා පුරුෂය විතර්ක කරනවාද චිත්ත දියුණුවක් ඇතිකර ගන්නවාද එයාගේ ස්වභාවේ ගැනපෙන්න ල දෙන්න තවපමවාත් දේශනා කළා ඒ තමයි යම් කෙනෙක් යම් ගෘහපති කෙනෙ යම් අසනීපයකට ගීගෙද ගත කරන කෙනෙක් යම් අසනීපයකට ගිටල් වෙන්ඩරූ මී පැණි උක්සකුරුවලින් කරන ප්‍රනීත බෙහෙත් පාවිච්චි කරනවාද ඒ වගේ දවල්ලොලින් හදන ප්‍රනීත බෙහෙත පාවිච්චි කරද්දී එයාගේ හිතේ දුකක් එහෙම නෑ කිය හරි සතුරින් තමයි ඒ බෙහෙත ගන්න කියනවා එමකද ඒ ප්‍රණීත රසයෙන් සමන් විතයි ඉතිං අර ලෙඩට බේතක් හැටියට ඒ ගත්ට එයාට හිතේ දුකක් ඇතිවෙන් නැ ඒ බෙහිත ගැන්න ද ප්‍රණීත නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරවා මේ මහාපුරෂය විතර්කසී කරන චිත්ත දියුණු ඇති කෙනා කොහොමද මේ ස්වාමින් වහන්සේ නිවනර්මුණ කරගන ද අසනීප වෙද්දී. මේ ගාවමූත්‍රවලින් හදපු හෙමනැත්තම් පූතිමුත්ත බේසජ්්‍යය තමයි මටම අසනීපවලට වඩාත් ගැලපෙන්න්නේ කියලා ඒ බෙහෙත ගැන වුනත් පිළිකුලක් නෑ සතුටිම්ම පරිහරණය කරවා කියනවා ඉතිං බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ මහා පුරුෂය විත්තාර්කවල ආනිසංස තමයි ඒ පෙන්වා වදාලෙන් මේ විදිහයට පෙන්නල දේලා බුදුරජාණන් වහන්සේ තවවවාදයක් කර ඒ තමයි අනුරුද්ද ඔබහෙනම් මේ චේතය ජනපදෙහිම මේ පාචීනවන්සමී වනන්තරයම ඊළඟ වස්කාලෙ තින්න කිවා ඊළඟ වස්කාලය තින්න කියලා ඒ තුළ සමාධන් කරවල අපගේ භාග්‍යවතුන් වහන්සේ සුන්සුමාරගිරයට වැඩම කළ. ඊට වස්ස පන්නවත්න දැන් අපගේ භාග්‍යවතුන් වහන්සේ සුසුමාරගිරයට වැඩම කරලා භික්‍ෂු සංඝයාට වදාලා භික්ෂු සංඝයාට අඩගහලකිවවාපිනම් මහනනි ඕගොල්ලෝ අෂ්ටමහාපුර්ෂ විතර්ක දන්නවාද කියලා අපගේ භාග්‍යවුතුන් වහන්සේ ඒ මහාපුරුස විසා විතර්ක අට ගැන දේශනා කළ. පලවෙනි එක මකක්ද. මේ ධර්මය තිබෙන්නේ අල්පේච්ච කෙනාටයි ලාමක ආසාාවන්ගෙන් යුතු කෙනාට නෙවෙයි. ඒදස්සේ බුදුරජාන් වහන්සේගේ විස්තර කරා කොහොමද මේ අල්පේච්චවෙන් කොහොමද ලාමකකාආසාාවන්ගෙන් සමන්නටෙන් මහනෙන මේකෙදී භික්‍ෂුව අල්පේච්චයි කියන ඊට වසයාගේ සිතේ අදහසක් ක තියෙනව කියන කොහොමුද මම අනිත් අය මාව අල්පේච්ච කෙනෙක් වසයෙන් දැනගන්නේ නැත්තං හොඳයි කියන මේ අදහස තියෙනවා කිය ඊට වසයා ලද දෙන් සතුට යෙනවා කියන බලන්න මේ අල්පේචි ස්වභාවය හැබැ යා ගහිතය අදහසත් තියෙනවා අනිත් අය මං මේ ලද දෙයින් සතුටු යන කෙනෙක් කියලා දන්නේ නැත්තන් හොඳයි. එට වස්සේ එයා හොද කලා විවේකයඉෙන් වේකයට හැුණු සිතින් ඉන්නේ එයා ගිහිතේ තියෙනවා අදහසක් අනිත් අය මං මේ හුද කලා විවේකයට ඇලුණු සිතින් ඉන්නේ කියලා දන්නේ නැත්තං හොඳයි. ඊට වස්සේ එයා පටන්ගත්තු වගයෙන් ඉන්නේ යාගේ සිතේ හිතෙන හදසක් අනේ අනි අයි මං ගැන මේ පටන්ගත්ත වීරයෙන් ඉන්නේ කියලා දන්නේ නැත්තම් හොඳයි කියෙන අදහස තමයි තියෙන් ඒර්වාස්සේ මෙයන් හොඳට සය පිට ලතියෙන් එල සිට සීයෙන් ඉන්නවා ඒ වගේ මෙයා හොඳ සමාහිත සිටන් ඉන්න සමාධයකින් සමන්්‍යතයි ප්‍ර්ඥාවකින් සමන් ්‍යතයි ඉතිං හිතනෝ අනිත් අය මං මේ මේ ගුණයන්ගින් සමන්්‍යතයි කියලා දන්නේ නැත්තම් හොදයි කියල් තමන්ගේ ඒ ස්වභභාවයන් ගැන ප්‍රකට නොකර අල්පේච්චවෙන්න හරී බුදුමයි අපි ගත්තොත් පින්වත්නී ලංකාවෙත් ඒක අධිගම ගැන අල්පේච්චභාවය ගැනකවුත් සිතුළු පවගේ වැඩවාසය කළා එක ස්වාමීන් වහන්සේ නම මේ ස්වාමීන් වහන්සේ අරහත්වයට පත්වෙලා ැයිඒස්වාමන්හසේගේ ගෝල ස්වාමින්න් වහන්සේ ඒ ගැන දන්න ඉතින් මේ ස්වාමීන් වහන්සේ කදවසක් පිඩපාති වඩිද්ද පිටිපස්සෙන් ගෞල ස්වාමින් වහන්සේ පාතර සවරු අරගෙනනවා ඉතින් එක දවසක්ම මේ ස්වාමීන් වහන්සේලා දෙනවා කතා කරගෙනයක්දී ගෝල ස්වාමීන් වහසේ ඇහුවා ස්වාමීණී රහතන් වහන්සේලා කොයි බඳුද රහතන් වහන්සේලා අඳුරගන්න කොහොද කියලා ඒදවශර ඉස්සරහයින්ගේ ස්වාමීන් වහන්සේ කියනවා පිින්වොත් භික්‍ෂුව ප්‍රහතන් වහන්සේලාගේ පිටිපස්සින් පාත්තර සිවරු අරංගියත් ඒ රහතන් වහන්සේලා අරහත් කියලා හොයාගන්න නම් බෑකිවවා එතකොට බලන්න තමන්ගේයාර පිටිපස්සෙන් යන ස්වාමීන් වහන්සේට ඒත් ඒ ස්වාමීන් වහන්සේට අන්දුුරගන්න බැරවගිය ඉතින් ඒසාවාමන් වහන්සේ පිරිනුවම් පාත්ති තමයි තමන් ග්‍යරහත්වය ගැන පෙන්වා වදාළේ එතකොට තමයි දැනගත්ති එතකොට බලන්නන්නේ ඒ වාමීන් වහන්සේලාගේ තමන්ගේ අධිගමී ගැන මාර්ග පලලාබීස්ව භාවේ ගැන තියෙන අල්පේච්ච බව ප්‍රකට කරන්නේ එතකොට වර්තමාන සමාරය රහත් කියෙන අඇත් එක්ක බලපහමු හරි වෙනස්නේ ඒට පහස්සේ කරිියාපති එමනැත්තම් බහුස්තෘත භාව අල්පේච්ච භාව ඇත්තියෙන ඒ වගේම අනුරාධපුරයුග සමහර වාමින් වහන්සේලා රහතන් වහන්සේලා ධර්ම දරයි. සූත්‍රිපිටගේ දරාගෙනීටය ත්‍රිපිටකේ දරාගෙන හිටිය හැබැයි අල්පේච්චව ගතකරපු ජීවිත. ඒවගේ සාකේත තිස්ස කියල ස්වාමීන් වහන්සේනම ක්‍රහතන් වහන්සේනමක් වැඩ හිටිය මේ අය හොයල බැලුවොත් ඉගෙන ගන්න පුළුවන් හරී ලස්සන කතා. ඒවගේම තමයි දෘතාන් නුත් අල්පේච්ච. මනුරාපුර යුගගේ හිටිය අයි අයි මල්ලි දෙන්නම පැවිදි වුණ පැවිදිවෙලා ගුණ ධර්මදිය වුණු කරගෙන සිිල් ආරක්ෂහ කරගෙන කාලයක් ගතවුණ ගතවෙලා එක දවසක් මල්ලි ස්වාමීන්හන්සේර උග්දන්ට ටිකකා කම්බුණ ඊට පස්ස මොකත කරේ ටි රගෙන තමන්ගේ වැඩිමහල් ස්වාමීන් වහන්ේ මුණගහනග ගිල් ලැහ්වා ස්වාමීණි උද්දනු ලැබුණ උපටයක් ක ලන් මුද කිය ඊට වසේ අර අයි්‍යස්වාම වැඩි ටස්වාන්නනාසිකිවා මන්දැන්දාන වලඳලා ඉවරයි මං අයිවලද නෑ කිව ඊටස නෑ මේ දැන් තාව වෙලා තියෙනවාන මේ උප්දන්ට ටිකක් වලඳම කිව. ඉදස නෑ දම්ම මං වලඳලා හතුරද දේලා ඔක්කවම් කරලා ඉවරයි කිව. ඊට වස්සේ අර පොඩි ස්වාමින්න් වහන්සේට හිතනා ඇහවවා ස්වාමීණී ඔබහන්සේ ඒ කාස නිකාංගද කියලා ඒක කියයන්නේ ඔවහන්සේ ඉදෘතාගේ සමන්තන් වෙලාදන්න කියලා. ඒ වෙලාවම අර ස්වාමීණන් වහන්ස කිව්වා ආහෙනං ඔය උද්ගස්ටික ගන කිවවා. ඒට වස් අර වැඩිහිටිස්වාන්සමකද කර. ඒ වෙලායිමර දුතාන්ගේ අත්හැරිය කියනවා ඒ වෙනකොට ස්වාමීන් වහන්සේ ඉදෘතාන්ගේ අවුරුදු පණහක් ආරක්ෂා කරලා. අවුරුදු පණහ ආරක්ෂා කරපු දුතාන්ගේ තමන්ගේ සෞෝදරෙ ඉවිදිහට පැවිදිල්ලා හිටපු ඒස්වාම නාන්සිදන්නේ. ෑ ඒඩවාසේ උ උක්දඩු වලඳලා ආය දෘතන්ගේ සම්වදන් වුණා කියන. එතකොට පින්වත්නි ඒ මේල් ශ්‍රී ලංකාවේ හැමනැත්තං මේ මවබිමේ සිද්ධහෙච්ච සිද්ධි. එතකොට ඒ දේවල් දෘතාංගාතර අල්පේච්චයි තමන්ගේ ගුණ ප්‍රකට කරන්න ඒගේ පින්වත්නි තව හිටිය ස්වාමීන් වහන්සේ නමක් මේ ලංකා දීපේම මහා කුමාර් ස්වාමීන් වහන්සේ කල තමයි හඳුන් වන්නේ ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු හැටක් සොහොනි තමයි හිටියේ හැබැයි කිසි කෙනෙක් දුතාංගු සමාදන්වෙලා සොහොන වැඩ හිටිය ඒ අවුරුදු හැටටම කිසි කෙනෙක් දැනඉදලන එතකොට ඒ පාමණකින් ආල්පේච්චයි එතකොටම මේ අල්පේච්ච ස්භාවය ගැන දැන් මේේ විස්තර කරපු හමු තේරු ගන්නවඕන දෙයක්ත් තියනවා. ඒ තමයි ඒකට ඒකට අපට ලොකු අත්හැරමක් තියෙන්න්න ඕේ ලොකු අත්හැරිමත් තියෙන්න්න ඕනේ ඒ වගේම තමයි ඒ ලෝකයේ කිසි දෙයක් ගැන බලාපොරොත්තු කිසි දෙයක් ගැන බලාපොරොත්තු තියාගැෙන මේක මගේ මේ මට මට අයි මේක මට ඕනු විදිහයටයිමං කරන්නවොන් කියෙල ඒවිදිහහි අදහස්වලින් ඉන්නවාද එයාලටනම් මේ ගුණ ධර්ම දියුන් කරගන්න ආමාරෙන්.ඉති ඒක නිසා අපට පේනවා මේ ගුණ ධර්ම දියුණ කරපු විදි. එතකොට අතිීතයේ ලංකාව සිදුවවෙච්චි සිදියුවෙන් අධ්‍යයනය කරනවා නම් මෙයාලට යිට ඇජිත් තව ලස්සන කර්ම හොයාගන්න පුුවන්. ඒවගේම පන්නත්න දෙ කාරණා බුදුරජාණන්සි දේශනා කළා මහනනිමේ ධර්මය තිවෙෙන්නේ ලද දෙයින් සතුට වෙන කෙනාට ඒහමොද මේ භික්‍ෂුව ලද දෙයින් සතුට වෙනවා තමන්ට ලැබෙන සීගුරෙන් තමන්ට ලැබෙන සේනාසෙන තමන්ට ලැබෙන පිඩපාති තමන්ට ලැබෙන ගිලම්පසේ මේදයින් සතුටයෙනවා කියන එතකට මේ ලදදයින් සතුටවෙන්න බැයි අම්මකද වෙන්නේ ලබ්දයින් සතුටෙන් බැරිවුණු එයා තුළාර කුහක බව තමයි ඇතිවෙන්නේ. ඒටවසේ ඒ ලද දෙන් සතුට වෙන්න බැරි කෙනා එයා නැතිගුණ පෙන්නන්න පටන්ගන්න. හේතුවමොකද එත් ලැබිච්ච දෙයන් සතුටත් නෑන ඊටවසය ලාව සත්කාර අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. වැඩිපුර යමක් ලබනම් අප එක්ෂාවෙන් තමයි ඉන්නේ. එදකොට ඒ කෙනා තමන් තුල නැති දේවල් පෙන්නන්න පටන්ගන්න. එතකට මොකද වෙන්නේ තවතව අකුසල් තුළ මෙයා ගිරිලා යන ඉතින් ඒක නිසා බුදුරජාණ වහන්ේ දේශනා කර මේ ධර්මය තියෙන්නේ ලද දෙයින් සතුට වෙන කෙනාන්ට. ඒට වස්සේ බුදුරජාණන් වහසේ දේශනා කලා මේ ධර්මය තියෙන්නේ හුද කලා විවේකයේ ඇලිච්ච කෙනාට මිසා පිරිස සමගෑලුණු කෙනාට නෙවෙයි. ඒට වස්සේ බුදුරජාණන් වහසේ දෙශනා කරා ඒ කාර්මය දික්ොහොද පින්නවත් මහනෙනී කෙද භික්‍ෂුව පිරිස් අතනට යනවා කියන. භික්‍ෂු නීහ වෙන්න පුළන් කියෙනව උපස්ක උපාසිකා රජවරු වෙන්න පුුවන් කියෙනවා තීර්ථක වෙන්න පුලන් කියනවා. මේ කොහෙට ගියත් විවේකයට නැමිණු සිටින් තමයි ඉන්න කියනවා. විවේකයේ යෙදිල තමයි ඉන්න කියනවා නෙක්කම්මයට ඇලුණු සිටින් තමයි ඉන්න කියන. ඊටහස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ කාරණය තිීපන්නවත් දැන් අපි ගත්ොත් ඒ විවේකයට ඇලිච් ස්වභාාවෙන් ඉන්නකට මේ විවේකයේ ගැන බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ සඳන්නනවා ආකාර්තුුණකි කාය විවේක චිත්ත විවේයේ උපදිවිවේකයේ කියලා එතකොට කාය විවේක කියපුහම එයා වැට කටයුතු අඩු කරගෙන සම්මහයෙන් වෙන්න චිත්ත විවේකයගේ පහම යාට නිවරණවලින් සිතායින්කරගෙන සමාධියත් එක්ක ඇතිකර ගන්න විවේකය. උපදි විවේකයගේ පහම කෙලෙසුම්ගින් සිතනි දස්කරගෙන ඇතිකරගන්නාවූ විවේකය. එදකට මෙතැදි බුදුරජාණන් වහන්සේ පහැදිලොම පෙන්වා වදාළේ එයා කාය විවේකය ඇති කර ගන්නවා ඒවගේම චිත්ත විවේකයට නැඹුරුවෙලායින්නේ නෙක්කම්මයට ඇලුණු සිටන්ගින්. මේක තමයි තුන්වෙනි කාරණාව හතරවනක හැටට බුදුරජාන් වහසේ දේශන කළලා මහනනමේ ධර්මය තියෙන්නේ පටන්ගත් වීරිය තියන කෙනාටයි කුසීත කෙනාට නෙවෙයි පින්හත්න බුදුරජාන් වහන්සේ දේශනා කරවා පන්නත් මහනන මේක භික්ෂුව අරභණලද යුක්තව තමයි ඉන්න කියනවා. අකුසල් දහම් ප්‍රාණය කරන් කුසල් දහම් උපුදවාගන්න දැඩිව වේසෙනවා කියනවා. දැඩි පරාක්‍රමයෙන් යුක්තයි කියනවා එයා නොපසු බට වේසින් යුක්තයි කියනවා වීගෙන් යුක්තයි කිය පන්නත්න මේකෙදත් ලස්සන සිද්ධියත් තියෙනවා මේ ලංකා භූමියම් සිද්ධ වෙච්ච දෙයක් කස්සකලන කියලා ඒකාලේ ගල්ලනක් තිබල තියෙනවා මේකෙදී අරයමිත්ත කියලා ස්වාමිහසේ නමක් බණභාවනා කරන්න ඉඳලා එක ගමක් ඇසරු කරගෙන හිටියා හැම දාම පිඩපාත්තයට වඩිනය මේ ගමේ එක ගෙදරකට මේ ස්වාමන්හසේ පිඩපාති වැඩිය එදාඒ අම්මා උදේ තමන්ගේ දුවට කියනවා දයේ අපේ ආර්යන් වහන්සේ වැඩියොත් දාන පූජා කරන්න ධන පූජා කරදදී හොඳට ගිතල් මී පැණි උක්හකරුක් බත් පූජා කරන්න කිව බතක් කතල පූජා කරන්න කිවා ඒවාසේ ද අහනු අම්ම අමද උදේට කන්නම මට ඒ රෑබත් එක් කැඳක් තිබ්බාමැ තිකිවවා අම්ම එතකොට දවල්ට මට ඇඹුල් කැඳක් හදන්නකි වුව පලා කොළදාලා මේ සිද්ධියාගෙන හිතු පරවාමින්න් වහන්සේටඒ වෙලාම සංයක ඇතිවුණනා පහත්තර අරගෙන ආය හැරිල තමන් වැඩ ඉන්නලෙනටිගියා පාතර සිවරු පැත්තකින් තිබ ඒට වස්සේ පළඟක් බැදගෙන වාඩය වුණා මේ ධර්මය අබුද් කරන්න ඇතුවන නැගිටි නැ කෙල තින්ගේ සාවාමින්වාන්සේ බොහෝ කාලයක් දර සිල්ගුණ ධර්මදියුන් කරලා බණ භාවනා කරපු සාමීන් වහන්සෙනමක්. එදා දවල් වෙද්දී අරහත්වයට පත් වෙලා නැගිටට නැගිටලා කුටෙන් එලිය බලල අහස බැලුවවා තාම දොළහ වෙලා දානයට වෙලා තියෙනවා පාතර සිවලු ඇරගෙන දානට වඩින් සූදනම් විද්දී ගල්ල එෙන ඉස්සරහ ගහක ඉන්ඳලා තියනවා දෙවි කෙන ඒ දේකෙනා කියලා තියෙනවා ඒ කාන්තයම අහවල් නම්දරණ උපාසිකව දෙන දානය නම් අද ඒ කාන්තයම මහත් පලයි සාදු සාධ මේ අරිය මිත්තස්වාමීන් වහන්සේට පූජය කරම දානය නම් මහත් පලයි කියලා ලස්සනට සාදුකාරදිී ල දෙවිකෙනත් වන්දනා කරලා තියෙන එතකින්ත්න මංගේ කිව්වේ මේ ධර්මය කාටද තියනෙ පටන්ගත්වීරිය තියෙන කෙනාට උසාහෙන් වීරයෙන් කටයුතු කරන කෙනාට. ඊයට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මය තියෙන්නේ එල්ලව සිටිසිහ ඇති කෙනාට මුලාවෙච්ච සීහ තියෙන කෙනාට නෙවෙයි එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක දිභික්ෂුව හොදට සිහ තියෙනවා කියන. ඒටස්සේ හොඳ සයෙන් අවස්ථානෝචිත නුවනින් යුක්තවයි ඉන්න කියනවා. කොමද බොහෝ කලකට පෙරක් කල දේවල් ඒ වගේ බොහෝ කලක්කට කලින් කිය පුදේවර්ගෙන මේවා සහිකරන්න දක්ෂයක ඒකන් මේවා සිහිකර කර තවන්ගේ අඩුපාඩු හදාගන්නෝ අඩුපාඩු හදාගෙන යා මේ ධරුමාර්ගේ ඉස්තරන්ට එයනවා. ඊටවස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළලා මහලනි මේ ධර්මය තියෙන්නේ සමාහිත සිත්ත ඇති කෙනාට සමාහිත සිත කෙල කිව පින්නාදනි මේකෙදී බුදුරජාණන් වන්සේ පින්නලා දෙන්නේ අප අර කලින් කීවා වගේ පලවෙනි දාන දෙවිනි දානේ තුන්විනිදාන හතරවිනි දානේ කන මෙන්නම කාරණ හතර. හත්තේ නිකාරණය තමයි බුදුරජාණ වහන්සේ දේශනා කළේ මහනිනිමී ධර්මි තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි. දුස්ප්‍රාඥ්ඥ කෙනාට නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ප්‍රඥාව කොයියා කාරෙන්ද ත් මහනනී ඒකති භික්‍ෂුව ප්‍රඥාවන්තයි කියන හට ගැනීමත් නැතිවීමත් දකින්න පුළුවන් සමත් දකින්න පුළන් හැකියාවෙන් යුක්තව ප්‍රඥාවකින් සමන්්‍යටයි කියන ආර්ියව් තියූන අවබෝධය ඇති කරවන උදර්ර දුක්ෂය කරවන්න පුළුවන් ප්‍රඥාවෙන් සමන්්‍යතයි කිය ඒ ගැන හොදයට විදර්ශනාව වඩලා මේ ජීවිතේ යථාර්ථය දකින්න පුළුවන් ගානටම හිත දිුණ කරලා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහනෙන මේ ධර්මය තියෙන්නේ ප්‍රපංච රහිතව නිවනෙහි ඇලුමු තැනැත්තාට මේ ධර්මය තියෙන්නේ කෙලෙස් ඇතිවන ආකාරෙන් සිත සිතා ප්‍රපංචයන් වල ඇලිච්ච කෙනාට නෙවෙයි කියල මේ කාරණයක් කිවද ඒ මොකද පිින්ඩම් මහනෙනින් මේකෙදී භික්‍ෂෝගේ සිත ප්‍රපංච නිරෝධය නමු නිවනෙහි බැසගනි ඒකෙම පාදිී ඒකෙම පිහිටයි කිය ඒ තුළම කෙලෙසුන්ගෙන් නිදහස් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකට පින්වත්නී ඒ ප්‍රපංච රහිත වූ නිවනෙහි ඇලුණු තැනත්තා කියල කියන්නේ ප්‍රපංච වලට ඇලිච්චගෙනක්හමෝද එයා අකුසල් කෙලෙස් ඇතිවෙන ආකාරය අකුසල සාගත කල්පනාවන්නොල තමයි යේදියයේෙදී වාසය කරන්න එතකොටඒ ප්‍රපංච තුලින් හෙමනැත්තන් යායේ කල්පනා කරන දේ තුළින් මොකද වෙන්නේ අකුසල් වැඩිෙනෝ. ඒට වස්ස එයා තුළ කෙලෙස් සසාගත ආශ්‍රෝතියනවා දේ සියල්ල වැඩවෝ. ඒකට ප්‍රතිවරුද්ධ දේ හැටියට ඒකෙනක් කුමක් තුළද හිත පිහිටවන්න ඕනේ ධර්ුමය තුළ සිත පිහිටවන්න ඕ නිවන තුළ සිත පිහිටවන්න ඕනේ. කෙලසුන්ගෙන් නිදස්වම පිණිස ඒ ආකාරෙන් සිත පිහිටිවීමින් තමයි ප්‍රපංචයන්ගෙන් නිදහස්සලායන් එතකොට පින්වත් නී මේකෙදී දැ අප අර කලින් කතා කරාවගේ කාරණ අටක් විතරත්නෙ වෙයි ඒ කාරර්ණ දාසයම තේවරන් ගන්න ඕේ ඉතිං බුදුරජාණන් වහන්සේ මේ විදිහට අර් භික්‍ෂූන් වහන්සේ ලාට අවවාද කළා අපගේ අනුරුද්ධයන් වහන්සේ ඒ වස්කාලය අවසංගෙනකොට මේ උතුම් ධර්මය අවබෝධ කරලා අමාමානියන සාක්ෂාත් කළා. ඒදවස්ය අුරුද්ධ මරහතන් වහන්සේ දේශනා කළ රහත්වයට පත්වෙලා ලස්සන ගාතාටි ඒ ගාථාවල තේරුම තමයි මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ේශනා කළා මේ ලෝකයේ අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ මාගේ සංකල්පය දැනගෙන ඉරදි බලයෙන් මාළඟට වැඩම කළා. ට වසේ මගේ සිටේ තිබුණ සංකල්ප යම්මයිරකින්ද ඊටත් වැඩියෙන් ධර්මය දේශනා කළ ඊට වස්සේ නිප්‍රපංච වූ නිර්වාණය දේශනා කළා ඉතින් උන්වහන්සේගේ ධර්මය දැනගෙන මම බුදුසසුහි ඇලීවාසය කළ ත්‍රිවිද්්‍යාව ලබා ගත්තා බුදුසසුන සම්පූර්ණ කරගත්තා කියලා අනුරුද්ද මහරහතන් වහන්සේ ගාථ වලින් කියා සිටිය ඉතිං අපිටන් දුර්ලබෝ ලැවිච්ච මේ මනුස ජීවිතයේදී දුර්ලබ දහම් කරුණක් ඒතමයි මාහාපුරුෂ විතාර්කයන් අට ගැන ගෙන ගන්න ලැබයි ඉතිං අපිත් ඒ මහාපුෘෂ විතාර්කයන්න අට සයේ දරාගෙන නිතර සීකරමින් අපිත් පුළ පුළුවන් ඉදිහට මේ ගුණ ධර්මදියුන් කරොත් ඒ කාන්තේම අපට ඒක ආනිසංස අත්තිං ඉන්න ලැබෙනවා ඉතිං අපිට මේ ධර්මශ්‍රවනය ඒ උතුම් අමානහන පිණිස කෙස් ප්‍රහණය කරල උතුම් චතුරාර් ශ්‍රති ධර්මය අවබෝධ කරලා අමාමහනිවන සාක්ෂාත් කරන්න මේ සියලු පුුණ්‍ය ධර්මයත් මේ ධර්මශ්‍රයනයත් ඒ තුපකාරවේවා කෙල සාධ කියමු සාදුසාතුසා අද දවසේදී නුවනැස පාදන සිරි සධම් දේශනාව සඳහානුග්‍රහය දරන්නේ දෙවනුවර පදිංචි පින්නත් ලසන්ත සංජියව මහතා මේ පින්න තුල්ලාට නුවනැසපාදන සිරි සඳන් ඒ සූත්‍ර දේශනාව සඳහානු ග්‍රහයදරලා තියෙනවා. ඉතින් මේ අය බලාපොරොත්තු වෙනවා රැස්කුල පුුණ්‍ය ධර්මයන් දෙවියන්ට මේ පිින්නන් මෝදන් කරන්න ඒවගේ අපගේ පින්න්නට ලොක්සාමන්න්නහ සිට මේ පින්නන් මෝදන් කරන්නම පරලවගිය නික්කෝ නෝනා අච්චීයට සිස්ලි නෝනා අච්චීට ජෙම් සිංයෝසිීයාට පින්නන් මෝදන් කරන්න උදවඋපකාර කලායට යවගේ චමිලා ප්‍රසන්ති මහත්මියේතුර දරුවන්ට දෙමාපියන්ට සෙත් පතන්න කියල සඳහන් කරලා තියෙන ඉතිං අද දවසේ දී මේ විදිහට ධර්මදාන මේ වයෙන් රැස් කලාවූ උපුුණ්‍ය ධර්මයන් ධර්ම දේශනාමයවාසේ ධර්මශ්‍රෝන මේ වසින් පරැස් කලා වූ සෑම් සීලු පුුණ ධර්මයක්ම අපි පළමයෙන්ම අනමෝදං කරුම් සියලූම බ්‍රහ්මකායක දෙවුරුන්ට සක් දෙවියන් ප්‍රධාන සතවරම් දෙවරුම් ප්‍රධාන සම්පති දෙවරුම් ප්‍රධාන ඒ සියලු දෙවුරුන්ට එවගේ මේ පින්න තුල්ලා නමින් යම්තා කිෂ් කාමිෙවර සිටිනවා දෙේශියලු දෙවියෝත්ම මේ පින් අනමෝදන්න ත්තුව අනමුූදන් නිත්වා අයි දෙවරුන්ගේ ආරක්ෂාව රැකවරණය විශේෂයම මේ සඳාදායකත්වය දරන ලසන්ත සංජය මාත්ම ඇතුළු ඒ නම් සඳහන් කරළ ධර්මස්යවන්න ලාබීසිලු දෙනාට සලසාධත්වා දෙවියන්ද සංසාර්ධකෙන් නිදහස් වෙන්නත් මේ පින් උපකාර කර ගනිත්වා කියල සාධ කියමු සාසා ඒවගේ රැස් කලා උපන්‍ය ධර්මයන් මේ පින් තුල්ලා සඳහන් කරතිෙන ආකාරෙන් අප ගේිින්ව ලොක්සාමීන් වහන්සේටත් හම වුනාාවාසී ලෝවාස සීල්ගුණ දම්වඩන සීලු සඟරුවනට උතුම් චතුරාරි සතිධර්මී පරිපූර්ණවසයෙන් අවබෝධ කරගන්න මේ පිනත් හේතුපකාරවේවා කියල සාධකේමු සාධසා ඒ වගේ රස් කලා වූ පුුණ්‍ය ධර්මයන් මේ පින් නුතුල්ලා සඳහන් කරලතියෙන ආකාරයෙන් මිය පරලවගිය නික්කෝ නෝනාආච්චීයට සිසිලින් නෝනා ආච්චීයට ජේම් සිංෝසිීයාට මී පි නම් වූ දන්න එත්තුව අන්මූ දන්න එත්වවා ඒයවගේම ඒලසඳ සංජිව මාත්මෑ ඇතුළු මේ සඳාවක් දෞපකාර කළ. පින්න තුල්ලා නමි ඒවගේ මේ ධර්නවස්්‍රෝණය කළ පින්න තුල්ලා නම. මියපරලෝගයාාව වූ යම්තාක් ඥාතින් සිටිනවා ද ඉසිලු ඥාතින්ව පි නන් මූදන්ු එත්තුවා අන මුූදන්නෙත්වා. මියපරලෝගයාාව ව ඥාතිීන් මේ පි නන්මෝදන් වෙලා සැපෙෙන් සැපේට පත්්‍රත්වා සහපිපාසාධී දුප්පී ඩැඇත්නම් ඒයි නත්මි දෙෙත්වා. දුක්කිතා බව් ස්ථානෝ ලෙපිදිලඇත්නම් එයි නත්මිදෙත්වා. ලද සුගතියකදී උතුම් චතුරාර් සති ධර්මයාව බෝධ කරලා අමාමහනියුණ සාක්ෂාත් කරන්න, මේ පින් උපකාර කර ගනිත්වා කියල සාදු කියල පින් අනුමෝදන් කරන්න සාදු සාධසා රැස් කළ සියල පුුණන්න ධර්මයන් දෙේවනුවර පදිංචි පිත් ලසන්ත සංජියයෝ මහතාට ඒවගේම චමිලා ප්‍රසන්ති මහත්මියය ඇතුළු ඒ දරුවන්ට දෙමාපියන්ට මේ ීල් පුණනිධර්මයන් අනමුූදන් ත්වා මේ සඳහා උද උපකාර කළ සීරු දෙනාට එක සේමේ පින් අන්මුූදන් විත්වා අන මුදන් වෙත්වා සරු දෙනාගේම කායක මානසික දුප්පීඩා දුරුවේවා කායක මානනිසික සැප සැනසිල් උදාාවේවා චිර ජීවනය සැරසිත්වා කරන කියන කටයුතු සරුල ප්‍රකාරයෙන්ම සාර්ථක විත්වා ඒ දරුවන්ගේ අධ්‍යාපන අදී කටයුතු සරව ප්‍රකාරයෙන්ම සාර්ථක විත්වා. මේ ගෞතම බුද්ධසාස නිතුළ දීම උතුම් චතුරාරි සති ධර්මයාව බෝදුධ කරලා අමාමහා නිවන සාක්ෂාත් කරන්නත් මේ සියල් පුුණි ධර්මයන් හීතුඋපකාරවයවා කියල සාදු කියලා අනමුූදම් වෙන්න සාදු සාධසා එවගේ රැස්කළ පුුණි ධර්මයන් ශ්‍රද්ධ මාසිික ධර්ුණදාන සාමාජිකින්ට උතුම් චතුරාර් සති ධර්මය අවබෝදධවීන් පිනිස මේ සෑම් සීල් පුුණි ධර්මයක් මත් හේ තුපකාර වියවා කියල සාදු කියල පින් අනු මෝදැ කරමු සාදුසා සේලු දෙනාටම තේරවන්සරණයි නම බුද්ධය මෙවැනි වටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතා YouTubeු ජනලයේ සබස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔපබ